ඇයිද මාළුව දැන් මුහුදේ මුහුදෙන් මුහුදේ අහවල් දෙනල්ලුවා කියලා මාළුව දැනගන්න ඕනද දැන් මේක ඇයි මේ බලන්නේ ලෝකේ දැන් අපේ නම් අපිට ප්‍රශ්නයක් නැහැ මේ මාළුවා කොහෙන්ද දෙවුන්දරින් ඇල්ලුවත් ප්‍රශ්නයක් නැහැ අපිට මන්නාර පැත්තෙන් ඇල්ලුවත් කල්පිටියෙන් ඇල්ලුවත් ප්‍රශ්නයක් නැහැ අපිට ආහාර ගන්නවන්නේ ලෝකල් මාකට් එකේ ඇයි විදේශීය වලද පුළුවන් මේක බලන්නේ ඔය චතුර හොඳ ප්‍රශ්නයක් ඇහුවා උගත් දෙනෙක් ඒක දන්නේ නැති ප්‍රශ්නයක් අපි අල්ලන මාළුවෙක් අල්ලපු තැන ඉඳලා අල්ලපු දවස අල්ලපු ස්ථානය මාළු වර්ගය මාළුවාගේ දිග බර ප්‍රමාණය සියල්ලම පොතක සටහන් කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් අපේ රෙගුලේෂන් එකේ තියෙන නීතියක්. බෝට්ටුවේදීම අපි මේක අපි ඊ ක්‍රමයටත් එහෙම ඊලොක් ක්‍රමයටත් හඳුන්වා දීලා තියෙනවා. එහෙම නැත්නම් පොතක හෝ සටහන් කරගෙන හාබෙකට එනකොට ඒ අල්ලපු මාළු සිවඳ සියල්ලම විස්තර අපිට දෙන්නට ඕනේ. එතකොට අපි බලනවා ඒක ජාත්‍යන්තර මුහුදේ නීතියානුකූලව අල්ලපු මාළුවෙක්ද කියලා. මේ අපේ මාළු මිලදී ගන්න හැම රටක්ම අපි නීතියානුකූලව අල්ලන මාළු විතරයි අපනයනය කරන්න පුළුවන්. නීති විරෝධී අල්ලන කිසිදු මාළු වර්ගයක් අපනයනය කරන්න බෑ. ඒ විදිහට අපිට ඒ බෝට්ටුවෙන් ගෙනත් දීපු තොරතුරු අපේ දීවර දෙපාර්තමේන්තුවේ තියෙන මධ්‍යස්ථානයට යොමු කරනවා. යොමු කරලා ඉවරනාට පස්සේ ඒ අපනයනය කරන කන්සයිමන්ට් එකත් එක්ක අපනයනය කරන තොගෙත් එක්කම අපි නිකුත් කරනවා කැච් සර්ටිෆිකේට් එකක්. ඔය මේ මෙතුමා සඳහන් කරා වගේ ඒ සර්ටිෆිකේට් එකයි ඊට අමතරව හෙල්ත් සර්ටිෆිකේට් එකයි සෞඛ්‍ය සහතිකයක් එක්ක මේ සහතික දෙකක් එක්ක තමයි මේ හැම මාළුවෙක්ම අපනයනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අපි අල්ලපු සියලුම දේවල් අපි වාර්ෂිකව අපි අර මං කලින් සඳහන් කරපු ඉන්දියන් ටූනා කමිෂන් එකට ඉදිරිපත් කරනවා. ඒ අනුව තමයි අපි රටක් විදිහට අවුරුද්දට කොච්චර ප්‍රමාණයක් ඇල්ලුවාද කියන එක පිළිබඳව දත්ත ලබා ගන්න. මේ විදිහටම ලෝකේ හැම රටක්ම කරනවා. ඒ නිසා අපි සාගරයෙන් වාර්ෂිකව කොච්චර ප්‍රමාණයක් අල්ල ගන්නවාද කියලා මේ දත්ත ටික අවශ්‍යයි ලෝකේම දීවර කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා. ඒක ලෝකේම අපි පිළිගත් ක්‍රමයක්. ඒ විදිහට තමයි මේ හැම එකක් එක්කම සඳහන් කරලා අපි අපනයනය කිරීමේදී අවශ්‍ය සහයෝගය දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන්නේ.